අපි කියන්නේ නැහැ රටේ ජනතාව ඉතාම සතුටින් ඉන්නවා පස්සනේ රටේ ජනතාවට ජීවන වියදම් වැඩි වෙලා තියෙන බව අපි දන්නවා ඒ වගේම ආර්ථික මුලාශ්‍රය යම් ප්‍රශ්න තියෙන බව දන්නවා හැබැයි කොහොම වෙද්දත් ආණ්ඩුව අමාරු කම් වෙද්දී අර ගොල්ලෝ අවුරුදු 10 5කටම රුපියල් 10000යි වැඩි කළේ හැබැයි අපි මේ අවුරුදු දෙකට රුපියල් 5000ක් වැඩි කරා රජයේ සේවකයන්ගේ විශ්‍රාමිකයන්ගේ සහ රණවිරු ඇතුලේ හමුදා ආබාධිත නිලධාරීන් ඇතුළු සමෘද්ධි ලබන හැකි මේ දීමනා වැඩි කරා ඒ අමාරු කම් වෙද්දී හැබැයි අරගොල්ලන්ට කිසි අමාරුකමක් නැති වෙලාවේ 10000 තමයි මුළු අවුරුදු 5ටම වැඩි කළේ ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට තව ඉස්සරහට මේව කළමනාකරණය කරගන්න බැරි කමක් නැහැ අපි මේ කළමනාකරණයේ අවබෝධයත් එක්ක තමයි ඉදිරියට යන්නේ නමුත් අවාසනාවන්ත විදිහට මේ විදුලිය කපන්න පටන් ගැනීම තුළ විශේෂයෙන්ම පාසල් දරුවෝ එළවල් කරන දරුවන්ට ඇති වෙන ඒ අයහපත් තත්ත්වයේ සහ අපහසුතාවන් පිළිබඳ අපි ඇත්තට කනගාටු වෙන ගමන් අපි බලාපොරොත්තු වෙනවා රජයේ වැඩියක් වීම ඉක්මනින් ලබා දීලා මේ දැනට විදුලිය කප්පාදු කිරීම අඩු කරගන්න මොකද මේ වෙනකොට තෙල් නැව් වලට සල්ලි නැහැ කියව නමුත් කොහොම හරි ගරු මුදල් ඇමතුමා සහ ජනාධිපතිතුමා එකතු වෙලා අදාළ මුදල් දැන් ලබා දෙමින් තියෙනවා ඒ නිසා අපි ඉන්ධන ලබා දුන්නාට පස්සේ ඉන්ධන වලින් ක්‍රියාත්මක වෙන බලාගාර ක්‍රියාත්මක වෙනවා අපිට තව මාසයක් දෙකක් යනකොට දෙහිමි කියලා වැස්සොත් මේ තියෙන උඩ ප්‍රශ්න විසදෙනවා ඒ වගේම මේ ප්‍රශ්න වලට මුල මේ ආණ්ඩුව නෙමෙයි පහුගිය කාලෙම කිසිදු විදුලි බල දාර්තාවක් රටට එකතු කරලා තිබුණේ යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ මෙගාවට 1200 ගණක් ආර්මේ රටට නිෂ්පාදනය කරලා තිබුණා නොරොච්චි බලාගාරය තුළ බලාගාර කීපයක් කරා නමුත් පහුගිය ආණ්ඩුව මොකක් කළාද තිබුණේ ඉතින් එහෙම මොකක් කළා රටේ දේශීයත්වයට දේශීය අවශ්‍යතාවට අවශ්‍ය විදියට විදුලිය නිෂ්පාදනය කරන්න තු කියනවා අද විදුලි ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිෂ්පාදනාගාර නැති එක හින්දා නෙවෙයි ඉන්ධන නැති එක හින්දා හැබැයි අපිට ඉන්ධන වල එක වැඩි මිලක් ගෙවලා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ දේශීයව එන ඉල්ලුමට සරිලන විදියට නිෂ්පාදනය කරන්නත් යම් මට්ටමකට බලාගාර හදන්න තිබුණා හැබැයි අපි සම්පූර්ණ බලාගාරය හදන්න ගිය වෙලාවේ පහුගිය ආණ්ඩුව ඒක අධෛර්යමත් කළා කඩා කප්පල් කළා දැම්මා එහෙමනම් රටේ ඒ විදුලි ප්‍රශ්නයට විසඳුම හොයන්න කටයුතු නොකරපු විපක්ෂයට පුළුවන් කමන්නේ ඔවුන් තමයි සියල්ල දන්නේ ඔවුන්ගේ කාර්යය මේකට වඩා හොඳ දේවල් තිබුණා කියලා. අපි කනගාටු වෙන ගමන් මතක් කරන්නත් ඕන විපක්ෂයේ ආණ්ඩු තිබුණ කාලයක් තිබුණා 2002 2004 වගේ වට පැත්තේ හිටියේ. ඒ කාලේ මේකත් වඩා විදුලිය කැපුණා. ඒ කාලේ කරු ජයසූරිය මහත්තයා විදුලි බල ඇමති වෙලා කරුවල ජයසූරිය මහත්තයා බවට පත් වුණා. එතනට පත් වුණේ මේ වගේ විශාල ව්‍යසනකාරී වඩපිටාවක් කියලා නෙමෙයි. මේ විදුලිය කළමනාකරණය කරගත්ත නිසා එතුමාලා ඒ කළමනාකරණය නොකරන නිසා තමයි නොරොච්චෝලේ විශාල අර්බුදු මැද්දේ විශාල විරෝධතා මැද්ද තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා හැදුවේ දැන් නොරොච්චෝලේ තිබුණ නැත්නම් අද අපි කොහොමද මේ මට්ටමේ ගොඩක් තියෙන්නේ නොරොච්චෝලේ හදපු නිසා තමයි මේ තැනට එන්න උනේ ඊට පස්සේ තවත් විදුලි බලාගාර රාශියක් වයින්ද මහත්තයා කාලේ හැදුවා ඒ නිසා ඒකත් දුරදර්ශී තීන්දුව නිසා රට මේ තැනට ඇවිල්ලා තියෙනවා යම් හොඳ තැනකට හැබැයි ඉදිරි කාලය තුල අපි නැවතත් විදුලි උත්පාදනය වැඩි කරගන්න ක්‍රමවේද භාවිතා කරන්න ඕන ඒ ස්වභාවික මට්ටමේ පුනර්ජනීය බල ශක්තිය තුළ ඒ දේවල් භාවිතා කරලා අපි වර්ධනය කරගෙන යන්න ඕනේ